දැන් කල්දැමීම සඳහා අනුගමනය කරපු සෑම ක්‍රියාදාමයක්ම ආණ්ඩුවේ අසාර්ථක වුණා. විශේෂයෙන්ම මැතිවරණ කල්දැමීම සඳහා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා මාර්ගයෙන් ඒ දරපු උත්සාහය අසාර්ථක වුණා. ඊට අමතරව දැන් අධිකරණයට වාර්තා කරලා තිබුණා මුදල් දෙන්න විදිහක් නැහැ කියලා. ඒත් එක්කම විවිධාකාරයේ අනපනත් හරහා පවා ආණ්ඩුව උත්සාහ කළා මේ මැතිවරණය නොපවත්වා ඉන්න. අපි අහන්නේ ඇයි මේ මැතිවරණය නොපවත්වා පැනලා යන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ? එකක් ආණ්ඩුවට ලොකු බයක් තිබෙනවා මේ මැතිවරණය හරහා ආණ්ඩුවට විශාල අවාසියක් සිදු වෙනවා ඒත් එක්කම පරාජයක් ලැබනවායි කියලා. ඉතින් පරාජය දරා ගන්න බැරිකම නිසා ආණ්ඩුව මේ මැතිවරණයෙන් පැනලා යන්න මග හරින්න උත්සාහ කරන බව තමයි අපිට පේන්නේ. අපි තාමත් කනගාටු වෙනවා ආණ්ඩුවක් හැටියට මේ මැතිවරණයට මුදල් දෙන්නේ නැහැ කියලා දිගින් දිගටම ප්‍රකාශ කරමින් තිබෙනවා. දිවුරුම් ප්‍රකාශයක් කරහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අධිකරණයට පවා මේ කාරණේ වාර්තා කරලා තිබුණා. කිසි දවසක ලංකා ඉතිහාසයේ මෙවැනි තත්ත්වයක් ඇති වුණේ නැහැ. මොකද මම කියන්න ඕනේ 1988 89 මේ කාල පරිච්ඡේදයේ තිබුණ මැතිවරණ දෙකක් තිබුණා. එකක් ජනාධිපතිවරණේ, එකක් පාර්ලිමේන්තු මැතිවරණේ. මේ මැතිවරණ දෙකම පවත්වන අවස්ථාව වෙනකොට රට විශාල ව්‍යාකූල තත්ත්වකින් තිබුණේ. ඒ විතරක් නෙවෙයි රටේ ආර්ථිකයටත් දරුණු ප්‍රහාර එල්ල වෙලා තිබුණා. අපේ රටේ ඍණ ආර්ථික වාර්තා වුණු අවස්ථාවල් තිබුණා. ඒ කිසිම අවස්ථාවක ආණ්ඩුව හැටියට මැතිවරණයකට මුදල් දෙන්න බැහැ කියලා මගහරින්න උත්සාහ කළේ නැහැ කියලා කියන්න ඕනේ. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න යුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.